සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං අනිච්චා භික්කවේ සංඛාරා ඒවං අද්ධුවා භික්කවේ සංඛාරා ඒවං අනස්සාසිකා භික්කවේ සංඛාරා යාවංචිදං භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුන්ති තුන්ලොවක් සදහම් ඖෂධයෙන් සුවපත් කළා වූ නේකවිද සත්වයන්ගේ ක්ලේශ රෝගයන්ට සදාතනික වූ ප්‍රතිකාරය කියා දුන්නා වූ තථාගත සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. දහම් ශ්‍රවණය කරන සියලු සදැහැති පින්වත්නි පින්වතියනි පින්බන්ත දෝනි පුතේ. දවසින් දවස මොහොතින් මොහොත ඔබ අපි මරණය කරා ළඟා වෙමින් සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ දේශනාවල අපි මාර්යාගේ වසඟයට පත්වෙන බව දේශනා කරනවා. පින්වත්නි, අපි දුකට පත්වෙන බවයි මේ දේශනා කරන්නේ. මේ මාර සංකල්පය හරහා කෙලෙස් මතින්, ඒ වගේම මේ කෙලෙස් මතින් හටගත්ත මේ කය තුළ තියෙන අපහසුතාවය, පින්වත්නි, මේ සිතිවිලිවල තියෙන අපහසුතාවය, නානාවිධ වූ මනෝභාවයන් තුළින් අප විඳින අපහසුතා, ඊට අමතරව නොපෙනෙන අයගෙන් විඳින අපහසුතා, ඒ කෙබඳු අපහසුතා ගොඩක් තිබුණත් සංසාරේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන්නට අවශ්‍ය සංස්කාර ධර්මයන් එකතු කරගත්ත දේවල්, මරණය නැමැති සිදුවීම, මේ නොයෙකුත් පැතිහරහා මාරයාගේ කතාව විස්තර කරනවා. ඔබයි මමයි මේ පස් මරුන්ටම හසු වෙමින් සංසාරේ ආපු කතාවක් තියෙන්නේ. මේ කතාව තේරුම් ගැනීම ඇර ඔබට තියෙන කිසිම ප්‍රශ්නයකට වෙන සදාතනික විසඳුමක් නැහැ. දැන් අපි හිතන් ඉන්නවානේ මගේ ප්‍රශ්න ටික ලබන අවුරුද්ද ඉවර වෙනවා. ඔය මිනිස්සු කියන්නේ මේ පාර රටකින් ආවහම ඉවර වෙනවා. මිනිස්සු කියන්නේ ප්‍රශ්න ටික ඉවර වෙනවා. එයා ගෙදරින් ගියාම ප්‍රශ්න ටික ඉවර වෙනවා. හැමදාම ඉවර වෙන දවසක් හෙව්වට පින්වත්නි ඉවර වෙලා නැහැ. එහෙම ප්‍රශ්න ඉවර කරන්න බෑ. ප්‍රශ්න ඉවර කරන්න තියෙන එකම ක්‍රමය මාර්යාගෙන් නිදහස් වීමමයි. පින්වත්නි, එහෙම කිව්වහම කොච්චර ගැළපෙනවද නොගැළපෙනවද කියලා ඔබට හිතෙයි. අපිට තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයක්, අපිට තියෙන්නේ මේ නරක මිනිස්සු හින්ද ප්‍රශ්නයක්, අපිට තියෙන්නේ මේ තනතුරු ගැන ප්‍රශ්නයක්, අපිට තියෙන්නේ මේ සෞඛ්‍ය ගැන ප්‍රශ්නයක්, අපිට තියෙන්නේ මේ අපේ දරුවෝ කියන දේ අහන්න නැති එක ගැන ප්‍රශ්නයක්. මේ හාමුදුරුවෝ කියලා දෙනවා මාරයාගේ ප්‍රශ්නයක් ගැන. මොකද්ද මේක ගැළපෙන්නේ නැහැනේ කියලා කාට හරි හිතේ. පින්වත්නි, ධර්මෙ නොදන්නකමට හිතෙනේවා. මාරයාගේ බලවේගවලට අපි අහුවෙනවා කියලා කරපු දේශනාව ඇතුලේ ඔය හැම ප්‍රශ්නයක්ම තියෙනවා. ඒක වෙනම සූත්‍ර දේශනාවක් කරහා කියා දෙන්න ඕන එකක්. පින්වත්නි, අද අපි
මාතෘකාවක් විදිහට තිබ්බා. බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට මේ සංසාරේ ඇත්ත කතාව තේරුම් ගන්න උගන්නපු ඉතාම වැදගත් දේශනාවක්. ඉතින් ඔක හාමුදුරුවන්ටනේ දේශනා කරලා තියෙන්නේ. අපිට මොකටද කියලා දෙන්නේ? කාට හරි එහෙම හිතෙන්න පුළුවන්. පින්වත්නි, හාමුදුරුවන්ට වෙනම සංසාර දුකකුත්, ගිහි ඔබට වෙනම සංසාර දුකකුත් කියලා නැහැ. අපි ඔක්කොම එකම ගැටලුවේ හිර වෙච්ච අය. එහෙනම් හැමෝටම අදාළ කතාවක්. අපි මේ දේශනා හොයාගන්නේ බුදුහාමුදුරු භික්ෂුන්ට වදාරපු තැන්වලින්නේ. පින්වත්නි, මේ දේශනාව අපිට හම්බෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ. සත්ත සුරියුද්ගමන කියලා තමයි සූත්‍රයේ නම සඳහන් වෙන්නේ. මේ ඉරවල් හතක් පහළ වීම ගැනයි කියන්නේ. ඔබට මතකද, පුංචි කාලේ අපි අපේ අම්මලා අපිට කිව්වා ඉරවල් හතක් පායලා ලෝකෙ කවදා හරි ගිනි ගන්නවා කියලා. එතකොට අපි ඒ දවස්වල hina වුණා. මක් නිසාද? අපිට ඒ ගැන ලොකු විශ්වාසයක් නැති හින්දා. ඒක වෙන්න බැරි දෙයක් කියලා අපිට හිතෙච්ච හින්දා. ඇහැට පේන දේවල් වලින් විතරක් ලෝකෙ මනින පුරුද්දක් අපිට තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයේ වැඩ ඉන්නවා. පින්වන්ත සාමින් වහන්සේලා විශාල දෙනා වහන්සේ පිරිසක් වට කරගෙන දිදුලන තාරකා මැද සඳක් වගේ වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේට බුද්ධ ගෞරවයෙන් වන්දනා කරන ඒ ශ්‍රාවකයන් වහන්සේලා මොන්න තරම්නම් නිවි සැනසී නැද්ද? උන්වහන්සේලාගේ සිත කොච්චර සොඳුරු වෙන්නට ඇද? එහෙනම් ඒ උත්තමයෝ හොයපු හොයන නිර්වාණය මොන්න තරම්නම් අසිරිමත් ඇද? මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. මහණෙනි, සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. සියලුම සංස්කාරයෝ අද්වයි. සියලුම සංස්කාරයෝ අනසාසිකයි. හැම සංස්කාරයකම නිවීම පණවන්න මේක හොඳ කාරණයක්. මේ හැම සංස්කාරයකම නොඇලී සිටින්න මේක හොඳ කාරණයක්. මේ හැම සංස්කාරයකින්ම නිදහස් වෙන්න ඔබට මේක හොඳ කාරණයක්. තව කාරණේ කිව්වේ නැහැ. කාරණේ තව පැහැදිලි කරනවා. හැබැයි පින්වත්නි, එක් කාරණයට අදාළ මූලික කතාව දේශනා කළා. මොකද්ද? සියලු සංස්කාරයෝ අනිත්‍යයි, අද්වයි, අනස්සාසිකයි. දැන් බලන්න පින්වත්නි, අපි සංස්කාර කියලා කිව්වහම ඒක තේරුම් ගන්න ඕනේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ත යමක් තියෙනවා, ඒව සංස්කාරයි. එහෙනම් නිර්වාණ අවබෝධයෙන් මෙහා ඔබේ මගේ සිත්වලට ඇතුල් වන සියලු සිතැඟිවල සංස්කාර ස්වභාවයක් තියෙනවා. නිවනට මෙහා සියලු ධර්මතාවල සංස්කාර ස්වභාවයක් තියෙනවා. හේතුඵල සම්බන්ධතා සහිත. පින්වත්නි, සමහර සංස්කාර කුසල සහගතයි. අපි හිතවල උපදින ප්‍රසන්න හැඟීම්, අපි මූණ දෙන යහපත් අත්දැකීම් ඇසුරු කරගෙන එකතු වන ශක්තියක් තියෙනවා. ඒකට කියනවා පුඤ්ඤාභිසංකාර. ඒ නොදන්නාකම නිසා සංසාරයෙන් නිදහස් වීම අරමුණු කරගත්තේ නැතුව මේ සංසාරයේ තව දුරටත් මීට වඩා හොඳ තැන්වල ඉපදීම ප්‍රාර්ථනා කරගෙන කරපු අත්දැකීම් ක්‍රියාවන් තියෙනවා. පින්වත්නි, යහපත් සිතින් කරපු, ඒ කියන්නේ ලෝකයෙන් ගැලවීමේ හිතින් නෙමෙයි, මේක හොඳයිනේ කියලා හිතාගෙන කරපු පුඤ්ඤාභිසංකාර. ඔබම මේ මනුලොවට ඇවිල්ලා ඉන්නේ පුඤ්ඤාභිසංකාර. පාප සිතින් කරපුවා අපුඤ්ඤාභිසංකාර. ඔය දුක් විඳින්නේ තිරිසන්, ප්‍රේතයෝ, අපුඤ්ඤාභිසංකාර. මනුලොව ඇවිල්ලත් මේක නම් මම පෙර කරපු කර්මයක් කියන්නේ. ඇත්තට මේක කර්මයක් නම් ඒක අපුඤ්ඤාභිසංකාරයක්. පින්වත්නි, ආනිඤ්ඤාභිසංකාර. ආනිඤ්ඤ කියලා කියන්නේ පින්වත්නි, මේ සංස්කාර ස්වභාවය ඔය බණහන ඔබට සහ මේ බණ කියන මට මේ වන විට රැස්වෙන එකක් නොවේ. ධ්‍යාන උපදවාගත් උත්තමයන්ගේ සිත්වල බ්‍රහ්මලෝකවල උපදින්නට අවශ්‍ය කරන ශක්තියයි නිර්මාණය වෙන්නේ. ඒ ආනිඤ්ඤාභිසංකාරයයි. පින්වත්නි, සංස්කාර කියන වචනේ නොයෙකුත් පර්යායන්ගෙන්, දැන් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා විස්තර වෙනවා. මේ කය ඇසුරු කරගෙන සිදුවන රැස් කිරීම එක වෙනස් වෙන සුළු එකක් මොහොතක් ගන්න. කලින් කය ඇසුරු කරගෙන කරපු
ක්‍රියාවන් වල ප්‍රතිඵල පින්වත්නි ඊට අදාළ කයක් ඔබට මටම හම්බ වෙලා තිනවා. වචනේ ඇසුරු කරගෙන කළ ක්‍රියාවන්ගේ ඵලයක් ඊට අදාළ වචන ඔබට මට බඳු හැකියාවක් ලැබිලා තිනවා. මනස මුල් කරගෙන කළ කී දෑහි ඵලයක් ලෙස මෙහෙම හිතන්න අපිට හැකියාව ලැබිලා තිනවා. දැන් හිතන්නකෝ අපි බනහනවා. මනස මුල් කරගෙන මේ අවබෝධයේ පිණිස බනහනවා. එතකොට පින්වත්නි ඒ හුරු වෙච්ච මනස තමයි තව බුද්ධෝත්පාදයක වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ගාවදී විකසිත වෙන්නේ. එහෙනම් ඒකට පෙර කුසල අකුසල සම්බන්ධයක් තියෙනවා. වර්ධනය කරන ලද ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් ඒ ගොඩනැගු සංස්කාර පින්වත්නි මොහොතක් ගානේ සංස්කාර මේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ත දේ මොහොතක් ගානේ වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ සියලු දේ තුළ අත්විඳින මනෝභාවය පවත්ව ගන්න බෑ. ස්ථාවර මට්ටමකට ගන්න බෑ. පින්වත්නි වගේම මේ ද්‍රව්‍යමය ලෝකය මේ සමස්ත ලෝකයටම සංස්කාර කියන වචනේ සංඛාර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සංඛාර ලෝකය කිව්වහම මේ ද්‍රව්‍යමය ලෝකයටත් පාවිච්චි කරනවා. එහෙනම් අපි සමස්තයක් ලෙස ගත්තාම සංඛාර කියපු ගමන් සියල්ලම. පින්වත්නි තව තැනක උගන්වනවානේ ද්‍රව්‍යමය ලෝකය තියෙන්නේ ඒ ද්‍රව්‍ය තුල නෙමෙයි අපේ පිළිගැනීම තුලයි කියලා. අපි පිළිගත්ත විදිහටයි ඒකට වටිනාකම ලැබිලා තියෙන්නේ කියලා. ওই විදිහට මේ සංස්කාර කියන එක අර්ථ ගන්නවන්න ඕන සමස්තය. පින්වත්නි නිවනින් මෙහා ඇති සියල්ල සංස්කාරණං. ඒ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. නිවනින් මෙහා ඇතයි කියා අපිට සිතන සියල්ලම වෙනස් වෙන සුළුයි. ඒ වගේම ඒ සියලුම දේවල් අස්ථිරයි. අද්වයි. ඒ වගේම අනස්සාසිකයි. ඒ කියන්නේ පින්වත්නි ආශ්වාද රහිතයි. දැන් සදාතිනික වූ කතාවකනේ අපි නියමයි දැන් නම් ඉතින් දිනුවා මම මේ දේ ලබා ගත්තා අපි මේ වගේ තැනක දිගටම ඉන්නවා. ඒ දිගටම ඉන්නවා කියන කතාව ඇතුලේ තියෙනවනේ අපිට එක්තරා සැනසීමක්. නමුත් පින්වතුනි මේ ලෝකේ සදාතිනික වූ නිවනින් මෙහා පවතින ලෝකයේ ඇතුලේ සදාතිනික වූ අත්දැකීමක් විඳින්න බැරි වෙනවා. එහෙනම් ඒ නිසාම ආස්වාද රහිතයි. අනස්සාසිකයි. ආදීන බහුලයි. ඒ සියලු සංස්කාරයන් තුල නිවෙන්න. මොකද ඒව ඇතුලේ මිනිස්සු දල්වගෙනම නින්නේ. ඒවා සොයන නොතිත් ආසාවක ඒවා තුලින් තෘප්තිමත් වීමේ නොතිත් උමනාවක නින්නේ. එහෙනම් නිවීම පිණිස මේක හොඳ කාරණයක්. ඒ වගේම ඒවට ඇලෙන්නේ නැතුව ඉන්න, ලෝකෙට ඇලෙන්නේ නැතුව ඉන්න. කැමති කැමති කියලා හිතාගෙන ඉන්න දෙයට ඇලෙන්නේ නැතුව ඉන්න. ඒක හොඳ කාරණාවක්. ඒ වගේම නිදහස් වෙන්න. විමුච්චිතුන් නිදහස් වෙලා යන්න ඒක හොඳ කාරණාවක්. පින්තුනි භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි මහමෙර පර්වතේ සුනිර පබ්බත. මහමෙර පර්වතය 84,000ක් යොදුන්. දිගින් පළලින් 84,000ක්. 84,000ක් කිව යොදුන්. මහා සාගරේත් 84,000ක් යොදුන් ගැලිලා. සාගරෙන් උඩත් 84,000ක් යොදුන් මතු වෙලා. මහණෙන ගොඩාක් කල් ගිහිල්ලා අවුරුද්දක් දෙකක් නෙමෙයි 1000ක් 84,000ක් හිතන්නකො අවුරුදු 1000ක් වහින්න නැතුව තියෙනවා. අවුරුදු 84,000ක් වහින්න නැතුව තියෙනවා. එච්චර කාලයක් යනවා කියලා. අර අවුරුදු 12ක බැමිණි තියා සාගතේ ආවයි කියලා අර තිස්ස බ්‍රාහ්මණ නමින් අඳුන්නපු ඔය වලගම්බ රජු කාලේ තිබිච්ච නියඟය ගැන කියනවනේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමට පවා පෙළඹෙන්න හේතු වුණා. එච්චරකට සාමින්වහන්සේලා මේ දහම කටපාඩම් කර කර එතරම් අපවත් වුණා. එතනම මිනිස් සමහර මිනිස්සු මැරුණ දන් දෙන්න විදිහක් නැහැ. ඔය මහා සෑය පවා පාළු වෙලා ගියා. මිනිසුන්ට පන්සල් එන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. පින්වතින් 12 වසරක නියඟය එච්චර අදත් කතා වෙනවා නම් හිතන්න අවුරුදු 1000ක් විතර පායනකොට එච්චර කාලයක් යනකොට වැස්ස වැටෙන්නේ නැති වෙනකොට පැල ඇටි
ඖෂධ තෘණ වර්ග ගස් කොළන් මේ සියල්ලම මහ ගස් පවා වේලිලා යන වනස්පතින් පවා වේලිලා යනවා ආය වැඩෙන්නේ එහෙම නැහැ වැඩෙන්න වතුර නැහනේ තේරුම් ගන්න මහණෙනි සියල්ලම අනිත්‍යයි සියලු සංස්කාරෝ ස්ථීර නැහැ ඒවා ආස්වාද රහිතයි මේ වගේ ඇලෙන්නේ නැතුව ඉන්න ඒවට කලකිරෙන්න ඒවට කලකිරෙන්න ඒවට නොඇලෙන්න ඉපගින් නිදහස් වෙන්න මේකත් හොඳ කාරණයක් පින්වත්නි ලෝක ගැන කලකිරෙන්න කියලා කිව්වහම දැන් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ කලකිරනවා කියන්නේ නිකන් බෙල්ල කඩාගෙන ඉන්නවා වගේ එකක් කියලා දැන් මේ කියන්නේ අනේ බෙල්ල පාත් කරගෙන ඉන්නේ අනේ යා කලකිරලා ඉන්නේ අර එපා වෙලා ඉන්නේ බලනකො මූණේ හැටි කලකිරලා ඉන්නේ එයාට මේ gedara කලකිරලා ඉන්නේ එයාට මේ ආයතනේ කලකිරලා ඉන්නේ එයාට මේ විභාගේ කලකිරලා ඉන්නේ එයාට විවාහයේ කලකිරලා ඉන්නේ කියලා ওই මිනිස්සු කියන්නේ පින්වදනේ සැබෑ අර්ථයෙන් ඔය නෙවෙයි එහෙම නැත්නම් පින්වත්නි මිනිස්සු මේ කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි කළ යුතු වචනේ නෙමෙයි පින්වත්නි නිබිදාය කියලානේ කියන්නේ කලකිරීම පිණිස මේ සූත්‍රය අලන් නිබ්බින්දිතුන් කියන්නේ දැන් කලකිරීම පිණිස පින්වත් කලකිරුණා කියලා බුදුදහම අදහස් කරන්නේ ඔය ගෙදර ප්‍රශ්නයක් ආපුවම මොන සෞතු කරගෙන hina වෙන්නේ නැතුව බලාගතත බලාගෙන කල්පනා කරන එකට නෙවෙයි ඒ කලකිරීමට නම් මිනිස්සු මැරෙනවා දැකලා තියෙනව නේද මට එපා වෙලා තියෙන මේ ජීවිතේ මම බෙල්ල වල දා ගන්නවා කෝච්චියට පයින්නවා කියලා මිනිස්සු තීන්දුව ගන්නේ ඒ කලකිරීමට නම් එහෙම වෙන්න පුළුවන් හැබැයි ඒක වචන කලකිරීම කියලා පාවිච්චි කරාට පින්වත්නි ඒ නිබ්බිදාය නෙමෙයි ඒ අල්ලා ගැනීමමයි අල්ලගත් දෙයක් නැතිවීමේ පීඩනයන්නේ තියෙන්නේ එහෙනම් ඒක හටගෙන තියෙන අල්ලගත් නිසානේ එහෙනම් ඒක තණ්හාවේ ප්‍රතිඵලයක් ඒක අත්හැරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි මිනිහාගේ බෙල්ල වල දා ගැනීම අත්හැරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි මිනිහාගේ සීදි විනාසා ගැනීම ඒක අල්ලා ගැනීමේ ප්‍රතිඵලයක් පින්වත් මේ කලකිරීම කියලා මෙතන අදහස් කරන්නේ අවබෝධයට පින්වත්නි ඒ අවබෝධය ඇති වුනහම ඉබේම ලෝකයෙන් ඈත් වීමේ උමනාවක් ඇති වෙනවා ලෝකෙන් ඈත් වෙලා කියලා මෙතනින් අදහස් කරන්නේ සියල්ල දාලා වනගත වෙනවා කියන එකටත් නෙමෙයි සමහරවිට පිරිස මැදත් කලකිරුණු පුද්ගලෙක් ඉන්න පුළුවන් ඒ පිරිසත් එක්ක ගනුදෙනු කරනවා ඒ පිරිසත් එක්ක ගනුදෙනු කරාට මනසින් ඇලිලා නැහැ අපි හිතමු කවුරු හරි කැලේට වෙලා ඉන්නවා මනසින් අල්ලගෙන අපරාධේ මං ගෙදර හිටියා නම් මෙහෙම ඉන්න තිබුණා මේ වගේ මිනිස්සු මට හිටියා මේ වගේ වාහන තිබ්බා ගෙවල් තිබ්බා දැන් ඉතින් මේ මොන ජීවිතයද මේ කැලේට වෙලා ගත කරන්නේ ගත తీරණයට කරන්න දෙයක් නැහැ වගේ එහෙම හිතුනොත් එයා අල්ලගෙන නේ තින්නේ ඒ නිසා පින්වතුනි මේ භෞතිකව කයෙන් වෙන්වීමම නෙමෙයි මේ අත්හැරීම නැත්නම් මේ කලකිරීම කියලා කිව්වේ මනස තුලම ඇති කරගන්න පරිවර්තනය ඒකට හිස් භූමී පිරිසෙන් ඈත් වීම වැඩි උපකාරයක් වෙන්න පුළුවන් නමුත් පින්වත්නි දක්ෂයෙකුට පිරිස මැද වුණත් මේ කාර්යයට මොන දෙන්න මේ අභියෝගය දිනන්න පුළුවන් පින්වත්නි බොහෝ කල් ගිහිල්ලා වහින්න නැතුව යනකොට ගස්කොළන් මැරුණා වගේ විතරක් නෙමෙයි තව ගොඩක් කල් යනකොට දෙවන සූර්යයා පහළ වෙනවා පින්වත්නි මේ දේශනාවේ කියනවා දෙවනි සූර්යයා පහළ වෙනවා කියලා පින්වත්නි ဒုတိယස්ස භික්කවේ සූර්යස්ස පාතු භවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ වගේම ဒုတိယෝ සූර්යෝ පාතු භවති මේ දෙවනි සූර්යයා පහළ වෙනවා කියලා. දැන් දෙවනි සූර්යයා පහළ වෙනවා කියවහම මේ ඉරට අමතරව තව ඉරක් එනවද කියන එක සහ මේ සූර්යයාගේ උණුහම මේ ගුණයට වඩා තව ගුණයකින් වැඩි වෙන එකද කියලා අපි සංවාද කළ යුතුව සාකච්ඡා කළ යුතුව තියෙනවා. පින්වත්නි දැන් අදටත් සූර්යාගේ උණුහම ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමක් ගැන කතා කරනවා. ග්ලැසියර් දිය වෙනවා කියලා කියනවා. එහෙනම් ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම මේ සූර්යාගේ උණුහම වැඩිවීම ඉස්සරට වැඩි දැන් උණුහම වැඩි. එහෙනම් මේ උණුහම වැඩිවීම මේ වගේ දෙගුණයක් වීමත් දෙවනි සූර්යයා පහළ වීම කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ තුන්ගුණයක් වීම තුන්වෙනි සූර්යයා පහළ වීම කියලා කියන්න පුළුවන්. පින්වත්නි මේ සූර්යාගේ උණුහම දෙගුණකින් වැඩි වෙන දවසක් එනවා. ආන් මේ දවසට දෙවන සූර්යාගේ පහළවීමෙන් පස්සේ පොඩි පොඩි ගංගා දියවිල් හිඳිලා යනවා. සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. අය හැදෙන්නෙත් නැතුව යනවා. පින්වත්නි මේ විදියට සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා හිතන්න. ඒ වගේ නිදහස් වෙන්න ඒවා ආස්වාද විඳින්න පුළුවන්. ඒවා නෙමෙයි කියලා තේරුම් ගන්න එකත් ඔබට හොඳ කාරණයක්. පින්වත්නි ඔය විදියට පැහැදිලි කරනවා මේ දීර්ඝ වූ සංසාරේ තුන්වෙනි සූර්යයා පහළ වෙන දවස එනකොට එබඳු කාලයක් එනවා ගංගා යමුනා චිරවති සර්බෝ මහේ කියන ගංගා හිඳිලා යනවා අය හැදෙන්නෙම නැහැ
තේරුම් ගන්න කියන ලෝකයේ ඇත්ත කතාව. තව බොහෝ කල් යනකොට හතරවන සූර්යා පහළ වෙද්දී මහා ගංගා මහා විල් අනව තත්ත සිංහ ප්‍රපාත රතකාර කර්ණ මුණ්ඩ චද්දන්ත මන්දාකිනි මේ වගේ මහා විල් වේලිලා යනවා. ආය හැදෙන්නේ නැහැ. හිතන්නකෝ ඒ බඳු සාරභාර වස්සුන් පවා එහෙම වෙනවනම් ඔබේ මගේ ජීවිත කතාවේ අපි එකතු කරගත්ත දේවල් කොහොම වෙන්න ඕනද? කොහොම වෙයිද? බොහෝ කල් ගිහිල්ලා පස්වන සූර්යයත් පහළ වෙනවා. එහෙම කාලයක් එනවා. මහමෝදේ වතුර යොදුන් 100ක් ගැඹුරුම තැනත් යොදුන් 100යි ගැඹුරුම තැනත් යොදුන් 100යි පහළ බැසීම. යොදුන් 100කින් පහළ බහිනවා. පින්වත්නි මහමෝදේ ගැඹුරුම තැනත් යොදුන් 200ක් යොදුන් 200යි දැන් එතන වතුර තියෙන්නේ ගැඹුර. ඔය විදිහට පින්වත් යොදුන් 300යි ගැඹුර. යොදුන් 200යි යොදුන් 100යි ඔය විදිහට පින්වත්නි පැහැදිලි කරනවා. මහමුහුදේ වතුර ටික 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 පහළ බැහැලා යොදුන් 100කින් 200කින් 300කින් 400කින් 500කින් 600කින් 700කින් පහළ බැහැලා තල්ගස් හතක් පොඟවන තරම්, ඒ කියන්නේ එක උඩ එක තල්ගස් හතක් තිබ්බොත් ඊතරම් ජලය තල්ගස් හයක් ගානට පහළ බැහැලා, පහක් හතරක් තුනක් දෙකක් එකක් ගානට පහළ බැහැලා, මිනිස්සු හතක් එක උඩ එක හිටගත්තොත් ඒ ගානට වතුර පහත බහින දවසක් එනවා. හයක් පහක් හතරක් තුනක් දෙකක් එක මිනිහෙක්. ඒ මිනිහගෙත් බෙල්ල ගාවට, ඉන ගාවට, දන හිස ගාවට, ගොප් ඇටේ ගාවට, සරත් කාලෙට, කාලෙකට පස්සේ වහින වැස්සට, ගොන්නුගේ කුරසටහන් වලට වතුර පිරෙනවා පොද වැස්සට. ආන් ඒ වගේ ස්වල්ප වතුර ප්‍රමාණයක් මහසයුරේ ගැඹුරුම තැන ඉතුරු වෙනවා. ඇඟිලි පුරුක් තෙමෙන ගානට මහසයුරේ ගැඹුරු තැන වතුර ඉතුරු වෙනවා. දැන් ඔබ හිතනවා ඇති ඒ වෙනකොට නෙමෙයි අර දෙවනි සූර්යයා පහළ වෙද්දිම ඒ වෙනකොට අපි හිටියොත් නිවන් දැක්කේ නැත්තම් මේ බණ ටික අහලා මේව මෙනෙහි කරලා මේ පිළිබඳ ප්‍රගුණ කරගැනීමේ දක්ෂතාවයක් ඇති කරගත්තේ නැත්තම් අර දෙවනි සූර්යයා පහළ වෙද්දිම අමු අමු මැරෙන්න සිද්ධ වෙනවා. පින්වත්නි එපමණක් නෙමෙයි දේශනා කරනවා හයවෙනි සූර්යයා පහළ වෙන දවසට දුන්දාන්න පටන් ගන්නා මහ පොළොවේ මහ මෙරු පර්වතයෙන් හරියට අර උපමාවක් කියනවා මැටි පුච්චන උඳුන් වල අර මුලින්ම එන දුම වගේ එහෙමනේ පස්සෙනේ ගින්දරෙන්න පටන් ගන්න මහ මෙරු පර්වතයත් දුන්දාන දවස ලෝකේ හැටි එහෙමයි. ලෝකේ ස්ථීර විදියට දකින්න නැතුව ඉන්න, ලෝකේ මගේ විදියට දකින්න නැතුව ඉන්න, ලෝකෙට අයිතිවාසිකම් කියන්න නැතුව ඉන්න මේක හොඳ කතාවක්. හත්වෙනි සූර්යා පහළ වෙද්දී එකම ගිනි ජාලාවක් බවට මේ මහපොළව පත් වෙනවා. මහමෙරත් පත් වෙනවා. මහමෙර පව මුදුනේ පිහිටි සියක් යදුන් උස කඳු 200ක් 300ක් 400ක් 500ක් යදුන් උස කඳු. හිතන්නකෝ මේ මහමෙර කියන කතාව කොයි වෙලාවකක් වෙන්න ඕනද කියලා. ඒ කඳු හිඳී වැටෙනවා මේ මහපොළවේ මහා මෙර තුලත් පිලිස්සුණු අලුවත් හොයාගන්න බැරුව ගිතෙල් පහනක් දැවී ගියාසේ මේ සියල්ලම විනාශ වී යනවා. ලෝකයේ ඇත්ත කතාව. එදාට පින්වත්නි මේ සූත්‍රය කියනවා සෝතාපන්නයන් දිට්ඨ සම්පන්නයන් සෝවාන් තත්ත්වයට පත් වූවන් හැර වෙන කිසි කෙනෙක් පින්වත්නි මේ කතාව සෝතාපන්න තත්වයට පත්වච්ච කෙනෙක් හැර වෙන කවරෙක් නම් මේ කතාව සාකච්ඡා කරන්න සමත් වේද, මේ කතාව විශ්වාස කරයිද කියලා. දැන් මේ කතාව අහනකොට ඔබට වුණත් මේක වෙන්න පුළුවන් වැඩක්ද කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි මේක ඒ තරම්ම අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැනට අදහන්න බැරි මට්ටමේ කතාවක්. නමුත් දැනට කතාවක් විදිහට මේක දැනගත්තහම මේ කතාව අභ්‍යන්තරයේ තියෙන ඉගැන්වීම අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මානෙන ඉස්සර මේ කාම රාග දුරු කරපු සුනිත්ත කියලා ශාස්ත්‍රෝරයෙක් හිටියා. පින්වත්නි නිවන සාක්ෂාත් කරපු කෙනෙක් නෙමෙයි මේ කාම රාග දුරු කරා කියලා කිව්වට. පින්වත්නි මෙතන මේ කාම රාග දුරු කරා කියලා කියන්නේ විස්කම්බන වශයෙන්. ඒ කියන්නේ අපි
අපේ ඉගැන්වීම තුළ බෞද්ධ ඉගැන්වීම තුළ මේ කාමරාග ප්‍රහාණය කියලා අදහස් කරන කතාව ඇතුළේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඉලක්ක කරගෙන කාමරාග ප්‍රහාණය කිරීමේ කතාවත් මේ කතාවත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේ සුනිත්ත කියලා ශාස්ත්‍රෝරයෙක් හිටියා. මේ ශාස්ත්‍රෝරයා ගොඩාක් ශ්‍රාවකයෝ හිටියා. එයා මනස දියුණු කරලා තිබුණා. දැන් ඒ ඔහු කාමරාග ප්‍රහාණය කරපු ක්‍රමවේදය බ්‍රහ්මලෝක උත්පත්තියට පාර කියනවා. බ්‍රහ්මලෝක උත්පත්තියට පාර කියනවා. බ්‍රහ්මලෝක උත්පත්තියට යන්න බණ කියනවා. මේ සුනිත්ත ශාස්ත්‍රෝරයාගේ කවුරු හරි ගෝලෙක් ඉඳලා එයාගේ ඉගැන්වීම සම්පූර්ණයෙන් දැනගත්තොත් මැරුණට පස්සේ බ්‍රහ්මලෝකෙ උපදින්න එක උපකාර වෙනවා. දැන් හොඳටම තේරුම් ගන්න බැරි වුණොත් එයාගේ ඉගැන්වීම පිළිපදින්න බැරි වුණොත් අඩු ගානේ පරණමිත වසවර්ති දිව්‍ය ලෝකේ හරි උපදිනවා. නිම්මාන රති දිව්‍ය ලෝකේ හරි උපදිනවා. තුසිත භවනේ හරි උපදිනවා. යාම භවනේ හරි උපදිනවා. තවතිසාවේ හරි උපදිනවා. චාතුම් මහරාජිකේ හරි උපදිනවා. එහෙම නැත්නම් ඔය ධනවත් බලවත් පවුලක හරි මනුස්ස ලෝකේ ඇවිල්ලා උපදිනවා. දවසක් මේ සුනිත්තට මෙහෙම හිතුණ මහණෙනි. මරුණට පස්සේ මගේ ගෝලයන්ටයි මටයි සම සම උත්පත්ති නම් ලැබෙන්නේ. ඒක නම් මට ගැළපෙන්නේ නැහැ. මොකද මම මේකේ නායකයානේ. මම මෛත්‍රී ධ්‍යාන දියුණු කරන්න ඕන. පින්වත්නි, මෛත්‍රී ධ්‍යාන දියුණු කරනවා කියලා කිව්වහම දැන් මේ ඔයත් හිතනවා ඇති මොකද්ද ඒ කියන්නේ කියලා. පින්වත්නි, ඔබ අහලා තියෙනව නේද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ ගුණ ධර්ම ධ්‍යාන මට්ටමට දියුණු කළාම ඒ උත්තමයන්ට බ්‍රහ්මලෝක උප්පත්තියට පාර කියනවා කියලා. පින්වත්නි, දැන් මේ බ්‍රහ්මලෝක උත්පත්තියේ පින්වත්නි ප්‍රභේද තියෙනවා. ඒ බ්‍රහ්මලෝක උත්පත්තියෙන් සුද්ධාවාස බ්‍රහ්මලෝක, පංච සුද්ධාවාස බ්‍රහ්මලෝක. පින්වත්නි, ඒ බ්‍රහ්මලෝකවල උපදින දැන් අපි කියමු අනාගාමී තත්වයට පත්වෙච්ච උත්තමෙක් නම් පංච සුද්ධාවාස වල පමණමයි උපදින්නේ. ඒ බ්‍රහ්මලෝකවල පමණමයි. පින්වත්නි, එතකොට සෙසු බ්‍රහ්මලෝක තියෙනවා. එතකොට දැන් ශූන්‍ය බ්‍රහ්ම විමාන කියලා තියෙනවා. එතකොට ආභස්සර බ්‍රහ්මලෝකේ වැනි ශූන්‍ය නොවන බ්‍රහ්මලෝක තියෙනවා. මෛත්‍රී ධ්‍යාන දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙයා මොකද කරන්නේ? අවුරුදු 7ක් මෙත්සිත වඩලා, අවුරුදු 7ක් එක දිගට මෙත්සිත වඩලා සංවට්ට කල්ප 7ක්, විවට්ට කල්ප 7ක් මනුස්ස ලෝකෙට ආවේ නැහැ කියනවා. මොකද්ද පින්වත් මේ සංවට්ට විවට්ට කල්ප කියන්නේ? සංවට්ට කල්පේ විවට්ට කල්පේ ලෝකේ සංවර්ධනය වෙනවා, ලෝකේ විවර්ධනය වෙනවා. පින්වත්නි, ලෝකේ පිම්බෙනවා, ලෝකේ හැකිලෙනවා. මේ ලෝකේ දිගහැරෙන කාලේ, මේ විනාශය කරා යන කාලේ, නැවත ලෝකේ සකස් වෙන කාලේ පින්වත්නි මේ විවට්ටමාන කල්පය. මේ විවට්ටමාන කල්පේ මේ ඉරහඳ ආරම්භ වෙලා මේක ඇතුලේ මේ සත්වයා සකස් වෙලා මේ සත්‍යයාගේ විනාශය ඔය කියන මේ මිහිතලය මහා මෙරපවා දැවෙන දවස ගත වෙන්න කොච්චර කාලයක් යනවද? අන් එකට කියනවා විවට්ටමාන කල්පය කියලා. ඊතරම්ම කාලයක් නැවත ලෝකයේ සකස් වීමට ගත වෙනවා. පින්වත්, ඒකට කියනවා සංවට්ටමාන කල්පය කියලා. එහෙනම් මනුස්ස ලෝකෙට ආවේ නෑ මේ සුනිත්ත ඍෂිවරයා. මේ ශාස්ත්‍රෝරයා ආවේ නෑ. ඇයි ආවේ නැත්තේ? හත හත කල්ප හත හත ඉගෙන පින්වත්නි, මහා කල්ප හතක්. ওই දෙකක් එකතු නම් මහා කල්පයක්නේ. එතකොට මහා කල්ප හතක් ආවේ නැහැ මනුස්ස ලෝකෙට. ලෝකේ දැවෙනකොට ආභාසර බඹලෝ දක්වාම මිගින්න පැතිරෙනවා කියලා දේශනාවේ කියනවනේ. පින්වත්නි, ලෝකේ දැවෙන කාලෙට ශූන්‍ය බ්‍රහ්ම විමානවල, ලෝකේ සකස් වෙන කාලෙට ආභාසර බ්‍රහ්ම ලෝකේ මේ විදිහට ගත් ගමන් කරමින් ඔහු හිටියා. මේ බ්‍රහ්මයා මොන්න තරන්නම් ජයග්‍රහකයෙක්ද කියලා ඔබට හිතෙයි. කාටවත් එයාව පාලනය කරන්න බෑ, කාටවත් එයාව මෙහෙවන්න බෑ. මොකද ඒ තරම්ම ප්‍රබල වූ ශක්තියක් තියෙන උත්තමයෙක්. ඔහු තමයි මහා බ්‍රහ්ම. ඔහු මහා බ්‍රහ්ම පදවිය ලබනවා. ඒ වගේම 37 වතාවක් ශක්‍රදේවේන්ද්‍රයා වෙනවා. අනේක සිය දහස් වාරයක් ශක්විති රජ වෙනවා. ඒ වගේම ධාර්මික රජකම් කරනවා. මේ සතර සාගරයේ සීමා කරගත්ත පොළොවට අධිපති සතුරු දිනපු මහා බලගතු, මහා ධනවත් බලවත්
ශත්‍රුවණින් පිරිච්ච රාජධානිවල නායකයෙක් වෙනවා. මනුස්ස ලෝක රජකම් කරන කාලෙක ඔහුට සූර වූ සතුරු සේනාව දිනන්න පුළුවන් දහසකට වැඩි දරුවෝ හිටියා. බොහොම ධර්මානුකූලව ඔහු මේ මහ පොළොවේ රජකම් කරමින් කාලය ගත කළා. බොහොම අවශ්‍ය තියෙන කාලෙක තමයි මේ රජකම් කරන්නේ. හැබැයි මහණෙනි මතක තියාගන්න, එහෙව් සුනෙත්තත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වෙහෙස කර බව මේ වගේ මිදුනේ නැහැ. සංසාර දුකින් ගැලවුනේ නැහැ. මේ චක්‍රීය ප්‍රවාහයෙන් එළියට පැන්නේ නැහැ. සංසාර වට දුක්ඛං කියලා කියනවා පින්වත්නි. මේ වෘත දුක්ඛයක් ගැන කියනවා. මේ සංසාර වට දුක්ඛ මේක චක්‍රීයයි, මේක වෘතාකාරයි. මේ නැවත නැවත ඇති වෙමින් පවතිමින් නැති වෙමින් පින්වත්නි ඇති වෙමින් පැවතිමින් නැති වෙමින් යන මේ වට දුක්ඛය ඇතුලේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඇතුලෙන් ඔහු ගැලවුනේ නැහැ. ඒකෙන් ගැලවුනේ නැහැ කියන්නේ දුකින් ගැලවුනේ නැහැ. හිතන්නකෝ පින්වත්නි. එහෙනම් අපි හිතන් ඉන්නවා නම් කවුරු හරි මේ ගොඩක් සල්ලි හොයාගත්තාම, ගොඩක් යාළු හොයාගත්තාම, ලොකු පුටුවක වාඩි වුණාම අපි ප්‍රශ්නවලින් නිදහස් ජයග්‍රහකෙක් කියලා එක මොන්න තරම් ලාමක අදහසක්ද? දැන් මේ බනහන්නේ ඒවා ඔබට ලැබෙන්න තියෙනවා නම්, ගිහි ඇත්තු විදිහට ඔබ ඒවා කරනවා නම්, ධනේ බලේ හොයනවා නම්, ඒවා ඔබට අනවශ්‍යයි කියන්නත් නෙමෙයි පින්වත්නි. මේක ඇතුලේ භෞතික සම්පත් එක ගනුදෙනුව අවබෝධයෙන් කරන එකට බුදුදහමේ විරෝධතාවයක් නැහැ. ඇයි මේ මිනිසයා, මේ සුනිත ඍෂිවරයා, දැන් මේ වෙනකොට මිනිසෙක්, මේ ඍෂිවරයා දැන් මේ රජ කෙනෙක් වෙලත්, එච්චර දේවල් තිබිලත් ඇයි එයා ගැලවුන්නේ නැත්තේ දුකින්? ඇයි එයා ලෙඩවීම, මරණය, දුක, ඇඬීම, වැළපීම ආදී නානවිධ පීඩාවන්ගෙන් නිදහස් නැහැ කියලා කියන්නේ? දැන් හිතන්නකෝ, දැන් අර ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ශූන්‍ය බ්‍රහ්ම විමාන වලට පැනපැන ඒට මෙහෙට යාවෙවි, සංවට්ට විවට්ටමාන කල්ප හත හත හිටපු ඒ ප්‍රීතිය, දැන් කවුරු හරි හිතුවොත් බලන්නකෝ නියම ජයග්‍රහකෙක් කියලා, ඒ ප්‍රීතියෙන් දැන් වැඩක් තියෙනවද? දැන් මනුස්ස ලෝක රජෙක්නේ. ඇයි දැන් නාකි වෙනකොට, දැලෙඩ වෙනකොට, දැන් හිතරි දෙනකොට අරවා ප්‍රයෝජනට ගන්න පුළුවන්ද? බෑනේ. ඒකෙන මං හැමදාම කියන්නේ පින්වත්නි, ඔබට මට මේ සංසාර කතාව ඇතුලේ නානවිධ මුතුමැණික් සම්පත් පිරිවර සේනා තාන්න මාන්න තිබුණා. ඒ සියල්ල අතහැරාපු මේ ජීවිතය ඇතුලේ මේ සැරේ හොයාගත්ත ටිකටත් ඒ වැඩේම වෙනවා කියලා මතක තියාගෙන හොයන්න වෙයි. හොයනවා නම් ඔබට මේ පැවැත්ම ඇතුලේ ඔබට යම් යුතුකම් තියෙනවා. ඔබට කරන්න පැවරිච්ච වැඩ තියෙනවා. ඒ වැඩ ඇතුලේ ඔබට ඕවා හොයන්න සිද්ධ වෙනවනේ. හොයනවා නම් හැබැයි පින්වත්නි, මේ අවබෝධය ඇතුවයි වැඩ කරන්න වෙන්නේ. නැත්නම් ආයෙත් අමාරුවෙමයි වැටෙන්නේ. ඇයි එහෙම උනේ? ධර්ම හතරක් දන්නේ නැති හින්දා. චතුන්නං ධම්මානං අනුනුබෝධා අප්පටි වේදා. මොනවද ඒ හතර? ඒ ආර්ය වූ ශීලය. සීලය නෙමෙයි පින්වත්නි, ආර්ය වූ ශීලය. ඒක නිවනටයි පාර කියන්නේ. ආර්ය ශීලය ගැන වෙනම සූත්‍රයක කතා කළ යුතු තියෙනවා. ආර්ය ශීලය, ඒ වගේම ආර්ය සමාධිය. සමාධි තත්වයන් හිතේ ගොඩනගා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ලෝකේ. හැබැයි ඒක ආර්ය සමාධියද? ආර්ය සමාධිය කියන්නේ ඒක නිවන දිසාගත කරගත් එකක්. ඊළඟට ආර්ය ප්‍රඥාව. මේ සූත්‍රය හරිම සුන්දරව පින්වත්නි, සීල සමාධි ප්‍රඥා කියන මේ වචන තුනටත්, විමුක්තිය හේවත් නිදහස් වීම කියන නිවන කියන කතාවටත් ආර්ය කියන වචනේ ඉස්සරහට දාලා තියෙනවා. ඒ උතුමන් උදෙසා බුදු පසේ බුදු මහරහත් උතුමන්ටම අදාළ වෙච්ච, ඒ උතුමන් වහන්සේලා විසින් අනුදැන වදාළ අත්විඳි ඒ උතුම් සුවය, සීල සමාධි ප්‍රඥා විමුක්ති. මෙන්න මේවා අවබෝධ කරගත්තේ නැති නිසයි, මේවා තහවුරු වන ලෙස ප්‍රගුණ කළේ නැති නිසයි අනුබෝධා අපටි වේදා. මහණෙනි, ඒ ආර්ය ශීලය, ඒ ආර්ය ශීලයේ මම අවබෝධ කරගත්තා. මං ඒවා, ඒ ආර්ය ශීලය ප්‍රතිවේද කළා, ප්‍රගුණ කළා. ඒ ආර්ය වූ සමාධිය, ප්‍රඥාව, විමුක්තිය අවබෝධ කළා, ප්‍රතිවේද කළා, ප්‍රගුණ කළා. භවතණ්හාව මුලින්ම ගලවලා දැම්මා.
භවය උපදින කෙලෙස් නැති වෙලා ගියා. ආය භවයක් නෑ. කීනා භව නෙත්ති. මං භව නෙත්තිය නැති කළා. පින්වත්නි, මේ භව නෙත්ති, මේ භව ක්ලේශයේ භවය උපදින හේතුව නැති කළා. නත්ති දානි පුන භවෝ, ආයනං උපදින්නේ නෑ. එහෙම දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. උතුම් වූ සීලේ, ඒ අනුත්තර වූ ශීලේ, අනුත්තර වූ සමාධිය, අනුත්තර වූ ප්‍රඥාව, අනුත්තර විමුක්තිය වෙන මේ ධර්මයන් අවබෝධ කළා කියලා. විශිෂ්ට වූ ඥාණයෙන් දැන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මේ විදිහට ධර්ම දේශනා කළා. ඒ වෘතාකාර වූ දුක ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි බුදු පියාණන් වහන්සේ විසින් නිමා කළා කියලා දේශනා කළා. ගාථා දෙකකින් සූත්‍රය අවසානයේ. පින්වත්නි, මේ සත්ත සුරියුත් ගමන සූත්‍රය, මේ හිරු රැස් උණුසුම් වෙන වෙලාවේ ඉරට බැන බැන ඉන්නවට වඩා මේ කතාව හොඳ නැද්ද? ඔබේ මගේ අවබෝධයට ඒ ලෝකයෙහි ඉබඳු තත්ත්වයක් ඇති වෙද්දී නිවන් නොදුටු කාටත් ඒකට මුණ දෙන්න වෙනවා. පින්වත්නි, නිවන් දැක්කේ නැත්නම් ඔබටත් මටත් ඔය කියන සූර්යාගේ උණුහුම වැඩිවීම, ඔය දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි සූර්යා පහළ වීම කියන තත්ත්වයට මුණ දෙන්න සිද්ධ වෙනවා. පින්වත්නි, ඊට පෙර මේ සංසාර කතාවේ නිමාව සනිටුවන් කරන්නට ඔබට මේ දේශනාව, මට මේ දේශනාව හේතු වේවා, වාසනාව වේවා.